ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නේනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද පෙබරවාරි මාසයේ 19 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම හෙබ්‍රෙව් පොතේ 10 පරිච්ඡේදයේ 19 අපි මෙනෙහි කරන්න යනවා. අපේ තේමාව වුණේ ජේසුස් වහන්සේගේ නිර්මල ලේ, නැත්නම් ජේසුස් වහන්සේගේ නිර්මල ලේ කරණ කොටගෙන අපිට තියෙන ප්‍රතිඵල මොනවාද, අපේ ජීවිතවලට තියෙන ප්‍රතිඵල මොනවාද කියලා අපි මෙනෙහි කරගෙන ඉන්න ගමන් අද අපිට බයිබලයේ ඇත්තෙම සිංහල බයිබලයේ 20 වගන්තිය කියනවා උන්වහන්සේගේ ලේ කරණ කොටගෙන ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්. ඉතින් මෙතන සත්‍යතාවයන් දෙක තුනක් කියවෙනවා. එකක් තමයි උන්වහන්සේගේ ලේ කරණ කොටගෙන. ඒකයි අපේ තේමාව. අපේ තේමාව ලේ කරණ කොටගෙන මොනවාද අපට සිදු වුනේ කියලා. ශුද්ධ ස්ථානයට ඇතුල් වීම. ඒකට ශුද්ධ ස්ථානය කියලා කියන්නේ අපි පිටමලුවක් තිබ්බා. ඒ දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථානයේ පිටමලුවක් තිබ්බා. ඒ වගේම ශුද්ධ ස්ථානයක් තිබ්බා. ශුද්ධෙන් ශුද්ධව ස්ථානයක් තිබ්බා. ඉතින් ශුද්ධව ශුද්ධෙන් ශුද්ධෙන් ශුද්ධව ස්ථානයට යන්න පුළුවන්කම තිබුණේ මහා පූජකයන්ට පමණයි. ඒකත් අවුරුද්දකට සැරයක් පමණයි. නමුත් අපිට හෙබ්‍රෙව් ලියන කෙනා අපිට කියනවා දැන් ඔබට ඒ ලේ කරණ කොටගෙන ඔබට ඇතුල් වෙන්න පුළුවන් දැන්. ඉතින් අපිට තියෙනවා නිසකකමක්, නිදහස්කමක්, නිසකකමක් අපිට තියෙනවා දැන් ඇතුල් වෙන්න මේ ශුද්ධ ස්ථානයේ. ශුද්ධෙන් ශුද්ධ වූ ස්ථානයට අපිට ඇතුල් වෙන්න පුළුවන්. කවුරු නිසාද? ජේසුස් වහන්සේගේ මරණය නිසා, උන්වහන්සේගේ පූජාව නිසා, උන්වහන්සේගේ ලේ ගැලුව නිසා, උන්වහන්සේගේ ලේ අපි විශ්වාස කරන නිසා අපිට දැන් නිදහස්කමක් තියෙනවා, අපිට නිර්දෝෂකමක් තියෙනවා, අපිට දැන් ඇදහිල්ලක් තියෙනවා, අපිට විශ්වාසයක් තියෙනවා, නිසකකමක් තියෙනවා. අපිට අපි දන්නවා අපිට දෙවියන් වහන්සේ ගාවට දැන් යන්න පුළුවන්. ශුද්ධ කෙනෙක් ගාවට යන්න ඔබ ශුද්ධ වෙන්න ඕන. ඔබ ශුද්ධ කරලා තියෙන ජේසුස් වහන්සේගේ නිර්මල ලේ වලින් ඒ නිසා ඔබට පුළුවන් වෙනවා දැන් දෙවියන් වහන්සේගේ ශුද්ධෙන් ශුද්ධ වූ ස්ථානයට ඇතුල් වෙන්න. මොනවා කරන කොටගෙනද? උන්වහන්සේගේ නිර්මල ලේ කරන කොටගෙන. මතකද ඔබට උන්වහන්සේ ඔබගේ පාපයට සමාව දුන්න? ඒ වගේම මේ 20 වගන්තියට එන්න ඉස්සෙල්ලා උන්වහන්සේ අපට කියා දෙනවා අලුත් ගිවිසුමක් උන්වහන්සේ කළා. අපේ හැම පාපයකටම උන්වහන්සේ සමාව දුන්නා විතරක් නෙමෙයි, උන්වහන්සේ ආයෙත් අපේ පාපය කවදාවත් මතක තබා ගන්න නැහැ, නැත්නම් ගණන් කරන්නේ නැහැ කියලා උන්වහන්සේ කියපු නිසා තමයි මේ 20 වගන්තිය උන්වහන්සේ කිව්වේ දැන් ඔබට මේ ලේ කරණ කොටගෙන ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න නිදහස ඔබට තියෙනවා. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ජේසුස් වහන්සේගේ නිර්මල ලේ වලින් පිරිසිදු වෙලා ශුද්ධෙන් ශුද්ධ වූ ස්ථානයට ඔබ හැම මොහොතකම වාගේ යන්න ඔබට නිදහස තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.